තරුණ කාලේදී අපි දන්නවා ගොඩාක් තීරණ ගන්න කාලයක්. එක්කෝ ජොබ් එකක් නැත්නම් සහකාරයෙක් සහකාරියක් නැත්නම් බිස්නස් එකක් හරි මොන හරි දෙයකට ඒගොල්ලෝ ගොඩාක් ආසාවන් තියෙනවා. එතකොට කොහොමද ඒගොල්ලෝ දෙවියන් වහන්සේට අනුව ඒ තීරණ තීන්දුව තීරණ ගන්නෙ කොහොමද? නෝ සාමාන්‍ය ක්‍රමයේ තමයි සුදත් මම දැකලා තියෙන සභාව ඇතුලේ එයා තීරණේ අරගෙන දෙවියන් වහන්සේට කියන එක ලබා දෙන්න කියලා. එහෙම නැත්නම් මේක වැඩි කර නැත්නම් මේක නැකන. ඒ කියන්නේ එයා තීරණේ අරගන්නවා. අරගෙන ඉවර දවස ළඟට යනවා. ඒක නෙමෙයි වෙන්න ඕනේ. ඒකේ අනිත් පැත්ත. ඒ කියන්නේ තීරණේ ගන්න ඉස්සෙල්ලා අපි උන්වහන්සේගෙන් අහන්න ඕනේ. මොකද ඒකට හේතුවක් තියෙනවා. මම ඒකට කියන හේතුවක් තියෙනවා. දෙවියන් වහන්සේ මේ ලෝකේ ඉන්න හැම කෙනෙකුටම උන්වහන්සේගේ ජීවන පොතේ නම ලියවිච්ච හැම කෙනෙකුටම දෙවියන් වහන්සේ අපි ඉපදෙන්නත් කලින් ඒ කෙනා ඉපදෙන්නත් කලින් සැලස්මක් හදලා ඉවරයි සම්පූර්ණයාගේ ජීවිතේට. හරි. ඒ සැලස්ම ඒ කෙනාට යහපත ගෙන දෙන සැලස්මක්. එතකොට කෙනෙක් අහන්න පුළුවන් එහෙනම් කොහොමද ලෝකෙ මෙච්චර ප්‍රශ්න තියෙන්නේ? ප්‍රශ්න තියෙන හේතුව තමයි මේ ලෝකේ ඉන්න 99%ක් සහ 0.9%ක් මම එහෙම කියනවා. හරි. දෙවියන් වහන්සේට ඕන දේ නෙමෙයි කරන්නේ තමන්ට ඕන දේ කරන්නේ. එහෙම කරන්න ගිහිල්ලා තමයි අනාගන තියෙන්නේ. මේ ඔක්කොම ප්‍රශ්න ඇති වෙලා තියෙනවා. එනිසා හොඳම ක්‍රමය එකම ක්‍රමය දෙවියන් වහන්සේගේ ක්‍රමය මේකයි. යම් කිසි දෙයක් අපි හිතමු රැකියාවක්. රැකියාවක් කරන්න කලින් හොයාගන්න කලින් දෙවියන් වහන්සේත් එක්ක කාලය ගත කරලා අහන්න ඕන දෙයක් නැහැ ස්වාමීනි මොකද්ද ඔයා මට සූදානම් කරලා තියෙන දේ? ඔයාගේ සැලැස්මේ මේ සම්බන්ධව මොනවද තියෙන්නේ මගේ ජීවිතේ? ඒක දෙවියන් වහන්සේගෙන් අහනකොට දෙවියන් වහන්සේ හරියට අපිව මඟ පෙන්වීමකින් අරන් යනවා. ඒ ගැනනම් සැකයක් ඇති කරගන්න එපා. ඒක මම හොඳට අත්දැකලා තියෙනවා. ප්‍රශ්නේ තියෙන්නේ අහන්නේ. හිතේ එකක් තියාගෙන තමයි අහන්නේ. අර ජොබ් එක දිහා ඇහැ ගහගෙන කමක් නැහැ මොකක් හරි දෙන්න කියලා ඉන්නවා. හිත ඇතුලේ තියෙන්නේ අරක. ඒක වැරදි. අපි මුකුත් දන්නේ නැහැ. ස්වාමිනි අපිට ලබා දෙන්න. මම ඕක ගේනනම් ප්‍රේම සම්බන්ධ වලට. හරි. ඕක ඒ විදිහට ගේනකොට ප්‍රේම සම්බන්ධයක් කියනවා. අපි හිතනවා ගෑනු ළමයි කරේ පිරිමි ළමයි කරේ අපි දකිනවා. දැක්කහම මොකද හිතෙන්නේ? ස්වාමිනි මෙයා තමයි මට ඕනේ. අදහස එනවා. එයාව ඕනේ කියලා හිතලා ඊට පස්සේ මොකද කරන්නේ? ස්වාමිනි මට අවශ්‍යයි ගෑනු මං ගෑනු ළමයි. දැන් හිත ඇතුලේ අරය හෝ ගාලා වැඩ කරනවා. වැඩ කරද්දි කියනවා ස්වාමිනි මට ගෑනු ළමයි කරලා දෙන්න. මෙයා නම් හොඳයි. යෝජනාවක් දානවා. එතකොට මොකද වෙන්නේ? දෙවියන් වහන්සේ කියන හඬ ඔයාට ඇහෙන්නේ නැහැ. බැරි වෙලා දෙවනසෙ කිව්වොත් එහෙම 16 තුලින් හරි ඒක නෙමෙයි කියලා කිව්වොත් එහෙම නෑ නෑ ඒ 16 හරියන්නේ නැහැ ඒක හරියන්නේ නැහැ අර එයාට ඕන දේ කරගන්න පුළුවන් අය ළඟට යනවා හරි ගිලන්තිර අනාගන නන්නත්තර වෙනවා දැන් අමතක කරන්න එපා අපිට තියෙන සෝ තීරණ ගැනීමේ හැකියාව ෆ්‍රී විල් එක අපේ ෆ්‍රී විල් එක පාවිච්චි කරලා දෙවියන් වහන්සේට අකීකරු වෙන දේවල් අපිට කරන්න පුළුවන් ඕන නෑ එහෙම කරලා තියෙන මිනිස්සුම තමයි හරි අදටත් කරනවා හැබැයි අවසානයේ ප්‍රතිඵලෙ භුක්ති විඳින්නේ අපිටමයි ඒකේ හරි ඒක නිසා හොඳම දේ එකම ක්‍රමයේ දෙවියන් වහන්සේගෙන් ගිහිල්ලා අහන්න. අහන්න කියන්නේ මේ ගෑනු ළමයාද හැබැයි ඔබ වහන්සේ එපා කියනවා නම් මට එපා. කාලයක් ගන්න. හදිසි වෙන්න එපා. කාලයක් අරගෙන දෙවියන් වහන්සේ ළඟට ගිහිල්ලා අහලා ස්වාමිනී මට ඔබ වහන්සේ පෙන්වන්න ඔබ වහන්සේ මට ස්ථිර කරන්න. ඉතින් මම හිතනවා දෙවියන් වහන්සේ ළඟට ගිහිල්ලා ඇහුවොත් ඔයාගේ හිතට අවංකව දෙවියන් වහන්සේ කතා කරයි. ඔයා දෙවියන් වහන්සේට ආදරය කරන්න කිසි දෙයකටත් වඩා. අද ගොඩක් වෙලාවට වෙලා තියෙන්නේ දෙවියන් වහන්සේට වඩා අර ගෑනු ළමයට පිරිමිණට ආදරය කරනවා. ඒ දෙයට ආසා කරනවා. ඒක නිසා දෙවියන් වහන්සේගේ හඬ ඇහෙන්නේ අර තියෙන ආසාව නිසා. ඒක ලොකු මිස්ටේක් එකක් සමහරක් වෙලාවට දැන් ජොබ් එකක් නම් අපිට මොන හරි කරගන්න පුළුවන්. දැන් ඒක විවාහයකට ගියොත් ඒ ප්‍රේම සම්බන්ධය. දැන් එයා දෙවියන් වහන්සේ කියද්දි මේක නෙමෙයි මගේ කැමැත්ත කියලා එයා එතනට ගියොත් ඒ වගේ කෙනෙක් දැන් එයාට අනිවාර්යෙන් ප්‍රශ්න ඇති වෙනවා ඊට පස්සේ. සම්බන්ධතාවය තුළ ඒ නිසා තමයි අපි එපා කියන්නේ. දැන් ඒ වගේ කෙනෙක් ඊට පස්සේ මොකද කරන්නේ? බරපතල තත්ත්වයක්. බරපතල ප්‍රශ්නයක්. දැන් මෙහෙමයි. විවාහ ජීවිතයේ ප්‍රශ්න ඇති වෙනකොට හිතන්න එපා මේක දෙනසක සරස්ම නෙමෙයි කියලා. ඕන විවාහයක දෙවියන් වහන්සේ එකතු කරපු දෙන්නෙක් තුල හරි ප්‍රශ්න ඇති වෙනවා. ඒක ගැන සැක කරන්න එපා. ඒක නිසා මේක සංසන්දනය කරන්න යන්න එපා. නමුත් දෙවියන් වහන්සේගේ නොවන දෙයක් ඔයා කරලා තියෙනවා නම් ඒක මං හිතනවා එක්කෝ ඔයාට ජීවිත කාලය තුලම දුක් විඳින්න ඒ තුල ඉන්න සිද්ධ වෙනවා. හරි ඒක තමයි සිද්ධ වෙන ගොඩක්ම වාකාරණේ. හැබැයි ඒක නිසාම තමයි සුදතද කාලේ වැඩිපුර
ඩිවෝස් සිද්ධ වෙන්නේ නැත්නම් දික්කසාද සිද්ධ වෙන්නේ. දැන් දික්කසාද කියන එක දෙවියන් වහන්සේට පිළිකුල්. හැබැයි දෙවියන් වහන්සේ ඉඩ හැරලා තියෙනවා දික්කසාද වෙන්න අවස්ථා කීපයක්. හරි ඒ අවස්ථාවන් වල හැර අලුත් ගිවිසුමේදී මේ අවස්ථාවන් වලදී දික්කසාද වෙන්න පුළුවන් කියලා තියෙනවා. ඉතින් අද ගොඩාක් වෙලාවට එහෙම විවාහයකට ගිහිල්ලා ඉන්න බැරි තත්වයකටම ඇවිල්ලා තමන් වෙන් වෙන්න උත්සාහ කරනවා ඒක හරි කේතිතර ජනකයි. ඒක හරි පව්. ඒක නැත ඒක තවත් මේවා වෙනවා ළමයි ඉන්නවනම් දරුවන් ඉන්නකොට දරුවෝ විඳිනවා දුක් විඳිනවා ගොඩක් ඒ වගේ අවස්ථාවලදී. ඕනෙම දික්කසාදයකදී දරුවන් ලොකු වේදනාවකට පත් වෙනවා. ඉතින් ඒක නිසා ලොකු ප්‍රශ්නයක්. ඒකට උඹට උත්තරයක් දෙන්න බෑ. ඒක වෙන්න කලින් දැනගන්න ඕනේ. ඒක වෙන්න කලින් මම එක උදාහරණයක් ගේන මට සිදුවෙච්ච දෙයක්. මට සිදුවෙච්ච එක මට ආපු එක්කෙනෙක් කියපු කතාවක්. මීට අවුරුදු ගානකට කලින් මගේ ළඟට ආව තරුණෙක්. මම පුදුම වුණා. ඔහු කිව්වා මම දැන් විවාහ වෙලා ඉන්නේ මගේ හතරවෙනියත් එක්ක කියලා. තුන්දෙනෙක් දික්ක සද කළා. මම උඩකි මම පොඩ්ඩක් ෂොක් වුණා. හරි. පස්සේ මං එයාට කතා කරා. ඒ ආවෙත් ප්‍රශ්නයක්. ඒ දින අතරත් ප්‍රශ්න ඇති වෙලා. ඉතින් මම ඊට පස්සේ එයාත් එක්ක කතා කරනගෙන යනකොට කාලයක් තිස්සේ මම අවුරුද්දකට කිට්ටු වෙන අවුරුද්ද එකමාරක් විතරයි මම එයාත් එක්ක කතා කරමින් එයාගේ දේවල්ට උත්තර දෙමින් යනකොට එදවිටම මට කතා කරලා කියනවා බ්‍රදර් ඔයාව මට හම්බෙන්න තුනේ මීට අවුරුදු ගානකට ඉස්සෙල්ලා කිව්වා. මං කිව්වා මම දන්නේ නැහැ දෙවියන් වහන්සේ ඔයාව දැන් ඇයි ගිනාවේ කියලා. හැබැයි දැන් වුණත් හරි තීරණේ ගන්න පුළුවන්. ඉතින් කනගාටුයි. මට හරි දුකයි. ළමයි ඉන්නවා දරුවන් දුක් විඳිනවා. වේදනාකාරී එයාට වේදනාකාරී. ඒක ලොකු පීඩාවක්. එහෙම වෙන්න තිබුණේ නැහැ. හැබැයි අවාසනාවකට ඒ ඔක්කොම ක්‍රිස්තියානි. මට තවත් ඒකයි පුදුම. ඒ කියන්නේ දෙවියන් වහන්සේගෙන් අහන්න නැතුව හැඟීම් වලට වහල් වෙලා හැඟීම් නිසා දේවල් කරන්න ගියා. ඒකෙන් සිදු වුණේ අවසානයේ මේකයි. ඉතින් මම ඒකයි කියන්නේ තරුණ තරුණිය ඔයගලට අවස්ථාව තියෙනවා මිස් කරගන්න නම් එපා. අවස්ථාව. ඔය කියන්නේ අපිට තීරණයක් ගන්න යන්නේ ඉතාමත් සුළු වේලාවක්. නමුත් ඒක තුළ අපිට ඇති වෙන ඉරණම සමහරක් වෙලාවට දෙවියන් වහන්සේ තුල ගත්තොත් ඒක යහපත් වෙයි නැත්නම් විමසන්න ඇස් වලින් දකින දේ වලින් නෙමෙයි. මේ කන් වලට ඇහෙන දේ නෙමෙයි. විනාය කියන දේ නෙමෙයි. දැනෙන දේ නෙමෙයි. ආත්මයෙන් විමසන්න. ශුද්ධ ආත්මයන් වහන්සේගෙන් විමසන්න. ඇහෙන් දැකලා කනෙන් අහලා හැඟීම් වලින් දැනිලා තීරණ ගන්න එපා. මේ මට මතක් වෙනවා අපේ මේ එක්තරා වැඩසටහනක දාපු මේ වීඩියෝ එකකට දාපු කමෙන්ට් එක. සහෝදරයෙක් දාලා තියෙනවා ඉතින් අපි ජේසුස් වහන්සේ තුල ඉන්නවා. ඉතින් සමහරක් වෙලාවට අපිට සල්ලි ඒ දේවල් නැතුණාම දෙමව්පියෝ හොයන්නේ ඒ වගේ දේවල් නෙමෙයි එයාගේ දුවට දෙන්න හරි මේ සහකාරයෝ සහකාරියට දෙන්න කියලා. ඉතින් සමහරක් වෙලාවට ඒ වගේ තත්ත්වයනොත් තියෙනවා. ඔව් එහෙම තියෙනවා. ඒක මං හිතන්නේ දෙවියන් වහන්සේට පුළුවන් ඒ වාතාවරණය වෙනස් කරන්න. දෙවියන් වහන්සේට පුළුවන් ඒ වාතාවරණය වෙනස් කරන්න. ඔයා දෙවියන් වහන්සේගේ සලස්ම තුල නම් ඉන්නේ දෙමව්පියන් එහෙම වුණත් ඒගොල්ලන්ගේ සිත් වෙනස් වෙන්න පුළුවන්. හරි අපි දන්නේ ඔයාව උසස් කරන්නත් පුළුවන් දෙවනසෙට. මම දන්නේ. දෙවනසෙකදී ඉෂ්ට වෙන්න. හැබැයි ඒකට අනුගත වෙන්න. ඒකට අනුකූල වෙන්න. ඒකයි වෙන්නේ.